ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. කොටියෙකුගේ දත් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා ඊයේ රට හමුවේ තොරතුරු අනාවරණ කළා. එහිදී ඔහු සමග ගනුදෙනුව සම්බන්ධයෙන් කතා බහ කරගත්තේ මේ ආකාරයෙන්. කොටි දත් සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් පසු මෙම ජාවාරම නීතිය රැහැනට හසු කරදීම සඳහා අප මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව ජාවාරම් කරුට කිසිවක් සිතාගත නොහැකි අන්දමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේ කොටිදත් සහ කොටිතෙල්ද සමගින්. එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වුණේ යම් කිසි ගුරුකමක් සඳහා ඔහු එක් කොටි දතක් ප්‍රදේශයේ සිටින කපු මහතෙකුට ලබා දී ඇති අතර එම කපු මහතා සතුව කොටි හම්ද ඇති බවයි. යනුව අප එම කපු මහතාව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා. හෙලෝ, ආයුබෝවන්. මේ කපු මහත්තයාද? මේ අනේ, මේ අර්පිත් මේ සාත්තුවකට කොටිහං කෑල්ලක පොඩි කෑල්ලක් ගන්න තියෙනවද පුදුමලකද? ගාන ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන ඕන ගානක් හරි මම දෙන්නම්. මට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉන් තප්පර කිහිපයක් ගතවන විට අදාළ කපු මහතා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඒ අනුව අදාළ කපු මහතාගේ දේවාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා. එහිදී ඔහු සතුව තිබී කොටි හම්, කොටි දතක් හා ඇද්දල වලින් සෑදූ ඇතෙකුගේ රුවක් සොයා ගැනුණා. පසුගිය කාලයේ මෙරට සිටින කොටීන් අවස්ථා රැසකදී ඝාතනයට ලක් වූ අතර ඇතැම් සතුන්ගේ දත් සහ පාද සිරුරෙන් ඉවත් කරගෙන ගිය අවස්ථාද වාර්තා වුණා. එවැනි විනාශයන්ට අනුබල දෙන්නේ මෙම සැකකරුවන්ද? මේ පිළිබඳව වහාම සොයා නොබැලුවහොත් සිදුවන්නේ මෙම සතුන් අප රටින් වදවී යාම නොවේද? ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගන්නා තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්.